අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ ජූලි මාස 11වෙනිදා සිට ජූලි මාස 17වෙනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදවන විවිධ ග්‍රහමාරු සමගින් ඔබගේ හදාරට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප දැන් මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ පවුලේ ආර්ථිකය යහපත් වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ මෙම සති ආරම්භයේදීම මෙතෙක් තමන් රැඳී සිටි ස්වක්ෂේත්‍ර රාශියෙන් වෘෂභ රාශිගත වනවා. එදිනෙන් පසු මෙතෙක් පැවති ඍජුහා යුක්තිකරුක භාවයේහි ක්‍රමික වෙනසකට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී 12වැනි දිනෙන් පසුව ලැබීම මතින් සුබදායක වන බවක් පෙන්නුම් කරනවා. සාධාරණයේ මුල් කොටගත් ගනුදෙනු ඇතිවනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සුපුරුදු ලෙස මහන්සියෙන් වැඩ කරන නමුත් එහි සුබඵල අත්කර ගැනීමේදී යම් යම් ගැටලු ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රාජ්‍ය අංශය හා සම්බන්ධ තරඟකාරී තත්ත්වයන් බොහෝ දුරට පහසු වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව සිටුවෙලි එතරම් පැහැදිලි නොකරන බවක් පෙන්නුම් කරනවා. දොළොස්වන දිනෙන් පසු වඩාත් විශේෂයි. ගෙදර කටයුතු බොහෝ දුරට සාමාන්‍ය හා පහසුවෙන් කරගෙන යාමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හිසේ පැවති සාමාන්‍ය වෙලි ස්වභාවයෙන් නැති වී යා හැකිමුත් ඇසේ උෂ්ණාධික ගති ගැන කල්පනාකාරී විය යුතු බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක නවයේද ජයවර්ණය ලෙස රතු පැහැයද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයේද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ රැකියාවේ කටයුතු වල වෙනස්කම් සහ ප්‍රමාද වීම සිදුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකර තුන්වැන්නේ වික්‍රමස්ථාන ගතව ශනි හිමිපුෂ නැගතේ ගමන් කරන මෙම සතිය තර්කකාරී හැඟීම් ඇති කළද ක්‍රියාකාරී බවක් එතරම් ඇති නොකරන බව පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සතිය අග දක්වා කාලයේදී මුදල් ගනුදෙනු ගැන යම් යම් දැඩි හෝ ස්ථාවර බවක් ඇති කරන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී තම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ලැබීමේ ඉඩකඩ බොහෝ දුරට වෙනස් විය හැකි බවක් පෙන්නුම් කරනවා. කාර්ය ප්‍රමාදයන් මෙන්ම වෙනස් වීම වලට ඉඩකඩ දෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී නිදහස් වටපිටාවකට ඉඩ ඇතත් ක්‍රියාශීලී හෝ උනන්දු ගතිය ඉතා මදවන බවක් පෙන්නුම් කරනවා. විද්‍යුත් සන්නිවේදන ක්ෂේත්‍රයන් හා සම්බන්ධව හැදෑරීම් වලට සුළු පහසුවක් ගෙන දිය හැකි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී දොළොස්වන දිනෙන් පසු විවාහ යෝජනාවන්ට ක්‍රියාකාරී බවක් ගෙන දෙන බව පෙන්නුම් කරනවා. නිදහස් අදහස් වලට වැඩි ඉඩක් ලැබීමට උත්සාහ කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 14-16 කාලය තුළ සෙම් ගති හිසේ වීලි ස්වභාවයන් ගැන විමසිලිවන්ත විය යුතු බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 1ද ජයවර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මෙතන ලග්නය. මෙතන ලග්නයෙන් උපන් ඔබ විශේෂයෙන් මහන්සි විය යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුත දුබලව දෙවැන්නේ ගමන් කරන අතර යෝග කාරක සිකරුද එහෙම ගමන් ගන්නා මේ සතියේ ඔබේ වැඩ කටයුතු වෙනුවෙන් විශේෂයෙන්
වහන්සේගේ යුත බවක් පෙන්වම් කරනවා. මෙතර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමාන්‍ය මුදල් ගනුදෙනු වලට යහපත් නොවන අතර විශේෂයෙන් ණයදීම් පාලනය කරගත යුතු බවක් පෙන්වම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර රැකියාවේ කටයුතු වල වෙනස්කම් ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. වෙළඳ වාණිජ කටයුතු වල මූල ශක්තිය දුර්වල විය හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී 14-16 කාලයේ සාමාන්‍ය නව අධ්‍යාපන කටයුතු වලට යහපත් බවක් පෙනෙනවා. රසායන තාක්ෂණික කාර්මික විෂය ක්ෂේත්‍රයන්ට විශේෂයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා වලදී අන්‍යෝන්‍ය ගැළපීම් ගැටළු ඇතිවීමට හැකි බවක් පෙන්වම් කරනවා. වියදම්ද දැරීමට ඉඩ තිබෙනවා. ගෙදර කටයුතු වලදී හැකි තරම් සංවේදී වන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 12 දිනෙන් පසු හදිසි තුවාල අනතුරු සම්බන්ධයෙන් විශේෂයෙන් ප්‍රවේශම් වේ යුතු බවක් පෙන්වම් කරනවා. 16 දිනෙන් පසුව ඇස්වලද වියලි කතිය දැනෙනවා. මිතුරු නක්නේ නුපන්න ඔබගේ ජයාන්ගේ ලෙස අංක 5ද ජයවර්ණය ලෙස කොළ 5ද ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නේ නුපන්න ඔබ නිර්මාණශීලී වන්න. පාඩු පාලනයට පසුබන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති සඳ දෙවැන්නේ ගමන් කරන මුල් දිනය සාමාන්‍යයෙන් යහපත් වනවා. අන්‍යෝන්‍ය සුහදතාවයන්ට ඇතත් පහසුවෙන් නම්‍යශීලී නොවන හැසිරීමක් පෙන්වම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මුල් දිනය ඔබගේ අනිවාර්ය වියදම් වලට හේතු ඇති වන බවක් පෙන්වම් කරනවා. 16 දිනෙන් පසුව වියහියතම් පිළිබඳව සර් සැලකිල්ලක් දක්වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාව හා සම්බන්ධ කටයුතු වල දක්වන ක්‍රියාශීලී බව 13 දිනෙන් පසුව වෙනස් වීමකට ඉඩ ඇතත් කළ වැඩවල ආර්ථික ප්‍රතිලාභ භුක්තියට ඉඩ ඇති කරන බව පෙන්වම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී 17-18 දිනවල ඉගෙනීම් කටයුතු වලට ඉඩ ඇතත් ඒ සඳහා පහසුකම් යෙදුනද ඔබගේ පෞද්ගලික ආකල්ප තත්ත්වයන් ඒ සඳහා ගලපා ගැනීමට උනන්දු වී යුතු බවක් පෙන්වම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනාවන්හි ගැළපීම් සම්බන්ධව අපහසුතා මතුකළ හැකි බවක් පෙන්වම් කරනවා. මුල් දිනයේ නම් පවුලේ බලපෑම්ද ඇතිවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඇස්වල උෂ්ණාධික බව ආමාංශගතද ලෙඩ ගැන සැලකිලිමත් වේ යුතු බවක් පෙන්වම් කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 3ද ජයවර්ණය ලෙස රන්වන් 5ද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ බාධක පාලනයේ වී ලැබින් සහිත කරන බවක් පෙන්වම් කරනවා. ලග්නාධිපති රවි අයස්ථානගතව ගුරු හිමි පෝනාවස නැගතේ ගමන් කරන මේ සතියද ඔබට බොහෝ දුරට සුබවන බවක් පෙන්වම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පරිහරණය සම්බන්ධව ගැටළු ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. මුදල් හිඟයක් දැනෙනවා. ඒත් හොඳ උත්සාහයකට ඉඩ තිබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 12 දිනෙන් පසුව රැකියාවේ කටයුතු වලට වඩාත් හිතකර තත්ත්වයක් ගෙන දෙන බවක් පෙන්වම් කරනවා. කඩිසර කාර්යශීලී බවක් දැනෙනවා. වාණිජ ක්ෂේත්‍රයේ කටයුතු සම්බන්ධයෙන් විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මානසික වශයෙන් තෘප්තියකට අපහසු වන මුල් දිනය මාගේ හැරීම විවාහ කටයුතු සම්බන්ධයෙන් සුබවන බවක් පෙන්වම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ස්නායු දුබලතා රුධිර සීනි මට්ටම් පාලනය ගැන විශේෂයෙන් උනන්දු විය යුතු බවක් පෙන්වම් කරනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජයාංග ලෙස අංක 1 සහ අංක 3ද ජයවර්ණය ලෙස තඹ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනය සහ බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ පහසුකම් ප්‍රතිලාභ ප්‍රමාණාත්මකව අඩුවීමක් පෙන්වම් කරනවා. ලග්නාධිපති බුධ යෝගකාරක සිකුරු සමග අයස්ථානගතව සිටියද යම් යම් අපහසුකම් භුක්තියේදී ප්‍රමාණාත්මකව අඩුවක් ඇති කළ හැකි බවක් පෙන්වම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කලා සංචාරක මෝස්තර නිර්මාණ කටයුතු මගින් මුල්‍ය ශක්තියට ඉඩ ඇතත් වැඩි කැපවීමක් අවශ්‍ය වන බවක් පෙන්වම් කරනවා. ඒ සඳහා ජන්ම ශක්තිය
මහත් පිටිවහලක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රජයේ රැකියා සම්බන්ධතා වඩාත් ප්‍රයෝජනගෙන දිය හැකි බව පෙන්නුම් කරනවා. බාධක බොහෝ දුරට මගහැරෙනවා. උසස් අයගේ ප්‍රතිචාර සුබවාදී විය හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉතා උනන්දුවෙන් වැඩ කළද ඊට බාධක හිරිහෙන තත්ත්වයන් පාලනය කළ හැකි වුවද සුළු ව්‍යාකූල බවක් ඇතිවන බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු සම්බන්ධව වරින් වර උගත් අයගේ සම්බන්ධතාවය නැතිවන බව පෙන්නුම් කරනවා. එහෙත් කටයුතු පිළිවෙල වෙනස්කම් ගෙන දිය හැකි බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උස් ස්ථානවල වැඩගෙන ප්‍රවේශම් විය යුතු බවක් පෙන්නුම් කරනවා. වැඩින් වලට ඉඩකඩ පෙනෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංග පහත ජයවර්ණයේ ලෙස ලාකුල පෙහෙත ශුභ දිනයේ ලෙස බදාදා දිනයේද යොදා ගන්න. තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන් ඔබ කාර්ය බහුල සහ අනුසි බලපෑම් සහිත බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සිකරු දස වැන්නේ කර්මස්ථානගතව ශනි හිමිපුෂ නැගතේ ගමන් කරන මෙම සතිය ඔබට කාර්ය බහුල මෙන්ම ප්‍රශ්නකාරී මෙන්ම පාර්ශ්වකාරීන්ගේ බලපෑම් වලට මුහුණ පෑමට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමූහික වශයෙන් කෙරෙන මුදල් ගනුදෙනු වලට ඉඩ ඇතත් හදිසියේ ඉක්මන් වීම නිසා ගැටලු ඇති කර විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලාව හා සංනිවේදනය මෙන්ම ලියකියවිලි හා සම්බන්ධව කටයුතු කරන අයට තරම කරදර සහිත විය හැකි බවක් පෙන්නුම් කරනවා. සංවේදී විෂය කටයුතු වලදී යම් යම් පීඩාවන් ඇති කළ හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනුම් කටයුතු වලට බාධාකාරී වීම ඇති කරන බව පෙන්නුම් කරනවා. ධාරණය හා ස්මරණ ශක්තියේ හීනවීම මෙන්ම උනන්දුව මනාව පවත්වාගෙන යාමට අපහසුකම් විශේෂ වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 12 දින දක්වා කාලය විවාහ යෝජනාවන් කෙරේ තම මතයට අනුව කටයුතු කිරීමට ඉඩ ලැබුණත් ඉන්පසු කාලයේ බෙහෙවින්ම කරදර ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘතිම බීම වර්ග පානය පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. පැන්ඩස් ආහාරද අද පසුවේ නැති කළ හැකි. ආමාංශගත අපහසුතාවලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක දෙකද ජයවර්ණය ලෙස සුදු පැහැයද ශුභ දිනයේ ලෙස සඳුදා දිනයේද යොදා ගන්න. වෘචික ලග්නය වෘචික ලග්නයෙන් උපන් ඔබට සුහදතාවයෙන් යුතු නායකත්ව අවස්ථාව උදවන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති කුජ හය වැන්නේ ගමන් කාලය අවසන් වනතේ තව දුරටත් බාධක තත්ත්වයන් පවතිනවා. ඉන්පසු කාලය වඩාත් පහසු කරවනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මුදල් රුපියා ගැනීම කෙරේ පෙරට වඩා උනන්දුවක් ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. හවුල්කාර සම්බන්ධතාවන් වඩාත් යහපත් වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රජය හා සම්බන්ධ කටයුතු වල යෙදෙන අය තරමකට පෞද්ගලික සැලකිල්ලකින් යුක්ත වීම අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. අන්යන්ගේ අප්‍රසාදයට ලක් වී හැකි කටයුතු වලට පෙළඹවීම ඇති කළ හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වරින් වර අදහස් වෙනස් විය හැකි බවක් පෙන්නුම් කරනවා. එහෙත් ගමන් බිමන් යෙදෙන ජංගම සේවාවන් හා සම්බන්ධ විෂය අධ්‍යයනයට ඉඩ ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධයෙන් ප්‍රබල බාධක තත්ත්වයන් නොපෙළවද ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයට ගැනීම තරම ප්‍රමාදකාරී විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී 13 දින දක්වා කාලය අනතුරු අවස්ථා ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. රුධිර පීඩන තත්ත්වයන් පිළිබඳව ගැටලුවද විශේෂ වන බවක් පෙනී යනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයන්ගේ ලෙස අංක එකද ජයවර්ණය ලෙස රතු පැහැද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයේද යොදා ගන්න. ධන ලග්නයෙන් උපන් ඔබට බාධක ඇතද ආභ අවස්ථාවලින් වාසි සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු හය වැන්නේ සඳහිමි රෙහෙන නැකතේ තවදුරටත් ගමන් කරමින් සිටින අතර ශනිගේ දෘෂ්ටියෙන් මෙතන කුජ දොළොස් වන දින ගුරු හා යෝග වීමටද නියමිතයි. ධන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී
මෙල මුදල් ගනුදෙනු පිළිබඳව තරඟකාරී තත්ත්වයන් ඇති කළද එන් ඉහළ ඵලයන් ලැබීම දුෂ්කර විය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රැකියාවේ කටයුතු වලදී බාධක පසුබැසීම් ගැන සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. කලා කටයුතු වියකේවිලි සම්බන්ධ විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු කෙරේ තරමක බාධක ගති ඇති කළද අහඹ පහසුකම් මතුවීමකට ඉඩ තිබෙන බව පෙනී යනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව යොමු වීමට මෙම කාලය තරම් සුදුසු බවක් නොපෙනෙනවා. ගෙදර කටයුතු වලදී තරඟකාරී බව එතරම් ප්‍රයෝජනවත් නොවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව පාලනය කර ගත යුතු බව පෙන්නුම් කරනවා. මුද්‍රා පද්ධතියේ ගැටලුවකටද ඉඩකඩ පෙනෙනවා. ධනු රත්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක එකද, ජය වර්ණය ලෙස තඹ පැහැයද, ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ආවේගශීලී හැඟීම් පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි වක්‍රව දෙවැන්නේ තවදුරටත් ගමන් කරන මෙම සතිය ඔබට දැඩි වෙනස්කම් නොදෙන අතර සතිය බැඳදී ආවේගශීලී හැඟීම් වල වෙනසක් ඇති විය හැකි බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී වත්කම් හා මිල මුදල් තැන්පතු වලට වෙනසකට සුළු ඉඩක් පැවතිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සාමූහිකව සියුම් කටයුතු වල යෙදෙන අයට කාර්යබහුල බවක් ඇතිවන බව පෙනෙනවා. එහෙත් එහි ලාභ ප්‍රයෝජන අපේක්ෂිත මට්ටමින් නොපෙන්විය හැකි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සූක්ෂම ගවේෂණශීලී පරීක්ෂණ සහිත නව විෂය අධ්‍යයනයට වඩාත් ගැළපෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මුල්ම දිනේ විවාහ කටයුතු සම්බන්ධයෙන් ඉතා අහිතකර විය හැකි බවක් පෙන්නුම් කරනවා. 14/16 යන දිනයන් වඩාත් ගැළපීමකට ඉඩ දෙනවා. රැකියාවන් නීති අය හා සම්බන්ධතා ඇති වීමට පුළුවනි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණාධික බව පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ආමාංශගත අමාරුකම් විශේෂයි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 8ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ සියුම් දේ හැදෑරීම පිළිබඳව උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ශනි වක්‍රව ලග්නයේම තවදුරටත් ගමන් කරන මෙම සතියද ඔබගේ වැඩ කටයුතු පිළිවෙල වෙනස් වීමට හේතු ඇති කරන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ගමන් බිමන් ජංගම සේවාවන් මගින් සාමාන්‍ය වාසි බවක් ඉරදෙන බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් පැවති තරඟකාරී ලෙජ ක්‍රියාකාරකම් වලින් තරමක් වෙනස්ව වඩාත් සූක්ෂම අවස්ථා යෙදෙන කටයුතු කෙරේ යොමු වීමට ඉඩ තිබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී බොහෝ දුරට මිශ්‍ර ඵල ඇති කරන බවක් පෙනී යනවා. 13 දින සිට රසායනගාර පරීක්ෂණ ශාලා හා සම්බන්ධ අධ්‍යයන කටයුතු වලට ශුභයි. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඔබේම චර්ය රටාවන් නිසා හෝ එහි බලපෑම් හේතුකට විවාහ යෝජනා සම්බන්ධ අවස්ථාවන්ට බාධක අවහිරතා ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර සීනි මට්ටම් පාලනය මෙන්ම ස්නායු පීඩාවන්ට ඇති ඉඩකඩ ගැනද සැලකිලිමත් විය යුතු බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 8ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මිල ලග්නය. මිල ලග්නයෙන් උපන් ඔබට මිල මුදල් ගනුදෙනු අඩු වීමක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති ගුරු තවදුරටත් තුන්වැන්නේදී සඳුහිමි රෙහෙන නැකතේ ගමන් කරන මෙම සතිය ඔබේ ස්වභාවය බොහෝ දුරට පෙර සතියේ මෙන් විය හැකි බවක් පෙන්නුම් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී තමන්ගේම ලැබීම උදෙසා උත්සාහයක යෙදෙන ඔබගේ එම ස්වභාවය 13 දින සිට වෙනස්ව තරමක තරඟකාරී මූණවරක් ගන්නා බව පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී පළපුරුදු තරඟකාරී වටපිටාවක් ඇතද 13 දින සිට වියදම් පාලනය කර ගැනීම උනන්දු විය යුතු බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී
කරාව කෙරෙහි යහපත් වටපිටාවක් ඇතද එහි පල භුක්ති විඳීමට තරම් වටපිටාවක් නොමැති බව පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතයේ පිළිපදව විමසා බැලීමේදී විවාහ යෝජනා කෙරෙහි සංසුන් මනසක් යොමු කිරීමට අපහසු තරම් බව පෙනෙනවා. විවාහය ගැන නියට පිළිවෙතක් ගැනද යොමු වීමට කැමැත්තක් පෙන්වනවා. පවුලේ කටයුතු පිළිබඳව මෙතෙක් තිබු ඍජ බව ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමට ඉඩ ඇති කරන බව පෙනී යනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මුල් දිනේ වියදසෙම් ගතියකට ඉඩ පෙනෙනවා. 14-16 දිනවල විවෘත ජලාශ සම්බන්ධතා ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයන්තය ලෙස අංක 9ද ජයවර්ණය ලෙස රතු පැහැයද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න.